ඔන්න කොටි කුංචා තියෙනවා. අර ඉන්නේ ගෙබි පැංචා. එයා අහුවෙන ඕන දෙයක් කියලා දමනවා. එයා තමයි මේක කරන්න ඇත්තේ. දැන් මේ හොයාගෙන යන්නේ මොකද්ද? කෙසෙල් කන්න කැමති කෙනෙක්ව නේද? ගෙබි පැංචෝ අපි කෙසෙල් ගෙඩියක් කමුද කියලා ඇහුවා. ගෙබි පැංචා ගෙබි පැංචාගේ ඇස් උඩ ගියා. කොහොමද ඇස් උඩ දාලා බලන්න. මෙහෙම කරලා. මෙහෙම. ගෙබි පැංචාගේ ඇස් උඩ ගියා. මොකද කෙසෙල් කන්නේ? මට කණ්ඩු ඕන තරම් දේවල් තියෙනවා. ගෙබි පැංචා මහ හයියෙන් hina වුණා. කොහොම මහ හයියෙන් hina වෙන්න බලන්න ඕගොල්ලෝ. මේකේ මහයිද? ගෙබි පැංචාට හරි hina. ඊට පස්සේ එහෙනම් කවුද මේක කළේ? හරි මම හොයාගන්නම්. කොටි පැංචා දුවගෙන දුවගෙන ගියේ පාඩක බලපුව අපි. ඔන්න දුවගෙන දුවගෙන යනවා. මේ මොකද්ද? මේ පළතුරු කඩයක් නේද? කොටි පැංචා දුවගෙන දුවගෙන ගියේ පළතුරු කඩේට. ඔන්න පළතුරු කඩේට ගියලා අහනවා, මුදලාලි මට ඉතුරු කෙසෙල් අවලියක් දෙන්න කියලා. ඊට පස්සේ ඉතුරු කෙසෙල් ඉවරයි. අද ඉතුරු අන්තිම අවලිය ගත්තේ වඳුරු පොන්චා. මුදලාලි මාමා කිව්වා, කවුද ගත්තේ? වඳුරු පොන්චා. එහෙනම් මේ කෙසෙල් අවලිය කවුද අරන් තින්නේ? වඳුරු පොන්චා නේද? එහෙනම් එයා තමයි මේක කළේ. කවුද මේක කරලා තියෙන්නේ? වඳුරු පොන්චා. ඔන්න බලන්න. මේ මොකද පුතේ? මේ බලන්න මොකද මේ තියෙන්නේ කියලා. කැලෑවක් නේද? කැලේ නදී වැටිච්ච පොඩි පාරක්. මේ පාර මොනවද වැටලා තියෙන්නේ? මේ පාර දිගේ කෙසෙල් එලි නේද? පාර දිගේ කවුරු හරි කෙසෙල් එලි දම දම ගිහින් තියෙනවා. අපි බලමු කවුද මේ දාලා තියෙන්නේ කියලා. අන්න හරි, වඳුර තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. කොටි පෙන්චා ආපහු හැරුණා. පාර දිගේ වැටි තිබුණු කෙසෙල් එලි දැක්කා. හොරෙන් හොරෙන් ගිහින් ගිහින් වඳුරු පැංචාට කිට්ටු වුණා. කොහොමද කිට්ටු වුණේ? හොරෙන් හොරෙන් ගිහින් ගිහින් නේද? අපි හොරෙන් යනකොට හිමීට නේද යන්නේ? අන්න හරි, ඔන්න ගිහින් ගිහින් කිට්ටු වුණා. බඩ පුරාම කෙසෙල් පාපු වඳුරු පැංචාට ගහ උඩම නිින්ද ගිහින්. මොකද වෙලා තියෙන්නේ? ඉගෙන ගන්න බලන්න චුට්ටක්. අන්න හරි, අනිත් පැත්තේ හොඳටම නිදාගෙන ඉන්නේ නේද? ගහ උඩින් ඉන්නවා. ගහ උඩ නිදාගෙන ඔයගලට පේනවද? ඔයාලට පේනවද? හරි, දැන් නැගිටින්න ඔක්කොම. නෑ, ඔහොම ඉන්න. නිදාගෙන නැගිටින්න කිව්වේ. ඊට පස්සේ ඔන්න ලොකු සිද්ධියක් වෙනවා. මොකද මේ වෙන්නේ? කොටි පෙන්චා වඳුරු පෙන්චා ළඟට ගිහින් මහා හයියෙන් කිරුවා. ගුරු කියලා. කොහොමද? අන්න හරි, මෙන්න මහා හයියෙන් ගොරෝනවා. ඔයාලට පේනවද? අන්න ළඟටම ගිහින් කෙරෙව්වා. හයිද? ඊට පස්සේ මොකක් වෙන්න ඇතිද? එයා බය වුණාද? අන්න බය වුණා නේද? ඔන්න බය වෙලා වඳුරු පැංචා උඩ විසිරුණා. ගහෙන් බිමට වැටුණා. මොකද උනේ? මෙන්න වැටෙන හැටි තියෙනවා මේ. දැක්කද? ගහෙන් බිමට වැටුණා. කොහොම ඉන්නවා? කොටි පැංචා පැන්නා. වඳුරු පැංචා තවත් කලබල වුණා. බය වුණාම ඕගොල්ලෝ කලබල වෙනවා නේද? එතකොට තව හයියෙන් දුවන්න නේද හදන්නේ? එයත් ඒ වගේ හයියෙන් දුවන්න ගිහිල්ලා එයා එතනම ඇදගෙන වැටුණා.
කොහොමද වැටුනේ? ඈතගෙන වැටුණා. දැන් එයා වැටිලා තියෙන්නේ මේ යාම දාපු කෙසෙල් වලින් තැගිලා. නේද? මේ බලන්නකො මේ එයා තැගිලා වැටෙනවා. හරිද? ආයෙත් නැගිට්ටා. ආයෙත් වැටෙන්න ගියා. අල්ලගත්තේ පොටි පංචා. කවුද අල්ලගත්තේ? අනේ වැටෙන්න ගියාම පව් කියලා අල්ලගත්තා. හරිද? අන්තිමට බලමු මොකද්ද වෙන්නේ කියලා. තුවාල වෙලා නේද දෙන්නටද? මේ දෙන්නටම තුවාල වෙලා. මේ බලන්නකෝ ඉඳගෙන ඉන්න හැටි හරිම දුකයි. නේද? දැන් මොකද්ද මේglColor ගාව මේ තියෙන බකට් එක? මොකද්ද බලන්නේ ඒක? ඩස්ට්බින් එකක් නේද? හා ඔයගොල්ලෝ ඩස්ට්බින් දැකලා තියනද? ඔතන ඕකම කෙසල් ගෙඩියක් තියෙනවා මම එන්න කොහටද දාන්නේ? වෙරි ගුඩ්. ටොපි කරපුවාම පොලේ ගලවලා ඩස්ට්බින් එකට නේද? කාර් එහෙම දානවද කොහෙවත්? වෙරි ගුඩ්. හොඳ ළමයි. ඉතින් දැන් අපි මේ මොකද මේ දෙන්න මේ කරලා තියෙන වැඩේ කියලා තේරුණාද ඔයගොල්ලන්ට? ඒ වඳුරු පැංච කෙසෙල් කාලා ලෙල්ල පාරේ දාලා ගිහිල්ලා ඒක පෑගිලා තමයි පොටි පැංච වැටිලා තියෙන්නේ. නේද? ඉතින් යාට තුවාල වෙලා වඳුරු පැංචට මොකද උනේ අන්තිමට? තුවාල වුණා. කොටි පැංචාගේ තරහ නිවුණා. තරහ නිවුණා. හොඳද? වඳුරු හාමිට වඳුරු පැංචාට ලැජ්ජා හිතුණා. මොකද හිතුණේ? ලැජ්ජා හිතුණා. එයා වැරද්දක් නෙකනේ නේද? ඉතින් දැන් ඕගොල්ලෝ මොකද හිතන්නේ? ඔගලන්ට තේරුණාද මේ කතන්දරේ මොකද කියන්නේ කියලා? අපි කෑම කෑවහම අපි ටොෆි එකක් කෑවොත් ඒකේ කොලේ කෙසෙල් ගෙඩියක් කෑවොත් ඒක නෙල්ල අපි ඩස්ට්බින් එකට දාන්න ඕනේ නේද? දැන් හැමෝම අදයි ලයිම් කරනවා නේද? හරි. බොහොම හොඳයි. ඉතින් එහෙනම් ඔයාලට බොහොම ස්තුතියි මගේ කතාව අහගෙන හිටියට. අම්මලා තාත්තලාට පුංචි මනියඩයක් කියන්න තියෙනවා. දැන් අපි පින්තූර කතන්දරය තමයි දැන් මේක. අපි තුන් දෙනාම කියන්නේ පින්තූර කතන්දර. එතකොට මේක අපි දරුවන්ට සද්දන ගා කියවීමට තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. මොකද තාම මේ වයසේ දරුවන්ට අකුරු කියවන්න අමාරුයි. ඉතින් පින්තූර කතන්දරයක් හරහා එයාලා තනියම කියවන දරුවෙක් බවට පත් කරන්න අපිට පුළුවන් මේ විදිහට කතන්දරයක් කියලා දෙන්න. ඉතින් ඔයාලා හැම දෙනාටම ස්තුතියි දරුවෝ මේකට සම්බන්ධ කිරීම ගැන සහ සුපරවයිතනයට ස්තුතිවන්ත වෙනවා. අපේ පුංචි දරුවෝ වෙනුවෙන් අනුග්‍රහය දක්වලා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයි. ඔයාලට පුංචි ටෑග් එකකුත් ඔන්න ගෙනල්ලා තියෙනවා සුපරවයිතනයේ මාමලා. අපි බලමු මොකද්ද කියලා.